ඔයාලා දන්න ඇති ශාක කියන ජීවී කොට්ටාසය ගත්තාම මෙහි සිදුවන සමහර ක්‍රියාවලී සතුන්ගේ දක්නට නැත ශාකවල සිදුවේ. ඒවාවල ජෛව ක්‍රියාවලී නිසි ලෙස පවත්වා ගැනීමට ඉතින් ඒවාගේ ක්‍රියාවලියක් තමයි. ඔයාලා මේ වගේ ක්‍රියාකාරකමක් කරලා තියෙනවද මීට කලින්? දැන් අපි ඒ ක්‍රියාකාරකම කරලා බලමු. දැන් අපි මොකක් හරි ශාක අත්තක් අරගෙන පොලිතීන් කවරයක් වහලා පැය දෙකක් විතර ගියාට පස්සේ මේ පොලිතීන් කවරේ ඇරලා බලමු. මේ තියෙන්නේ අපි සකසාගත්ත ශාක අත්ත. මේ තියෙන්නේ ද්‍රව බිඳු 1-3 පොලිතීන් කවරය. දැන් අපි මේ ද්‍රව බිඳු ජලයේ යන හඳුනා ගැනීමට පරීක්ෂණයක් කර බලමු. අපි දැන් විද්‍යාගාරයේ හමු වන සජල කොපර් සල්ෆේට් රත් කර නිල් ජලීය කොපර් සල්ෆේට් සාදා ගමු. ඉන්පසු පොලිතීන් බෑගයේ ඇති ද්‍රව බිඳු පීරිසියකට දමා ගමු. දැන් අපි රත් කරගත් කොපර් සල්ෆේට් ද්‍රව බිඳුත් සමග මික්ස් කරගමු. දැන් අපිට දැක ගන්නට පුළුවන් එම ද්‍රව බිඳුව නිල් පාට වෙන ආකාරය.